සරණයි සිරුදනාටම අද ඉල්පුර පසලොස්සක පොහේ දවස. පිණුතුනි අවුරුද්ධක නිමාවක් සනිටුහන් වෙන්න අවසාන මාසට පෙර එළඹෙන මේ ඉල්පුර පසලොස්සක පොහයේ තියෙන වැදගත්කම මොකක්ද කියන කාරණාව බෞද්ධයන් හැටියට අපි හැමෝම ැගන්නට අවශ්‍යයි. මොකක්ම ඉල්පුර පසලොස්සක පොහොය කියන්නේ පිනුතුනි බුද්ධ ශාසනය තුළ ඉතාහාම වැදගත් සධිස්ථානයන් කිහිපයක්ම සිද්ධ වුණු පොයක් තමයි ඉල් පුර පසලස්සක පහය කියලාපි හඳුන්වන්නේ ප්‍රත්ථම ධර්ම ප්‍රචාර කටයුතු ටික සිද්ධ වෙන්න පටන් ගන්තේ මෙන්න ල් පුොර පසොස්සක පහය දවසේ ෞද්ධයන් හටියට මේ ලෝක හිට බුදු දහම ව්‍යාපත වෙන්න පටන් ගත්ත මුල්ම පෝය තමයි පිනතුනි ඉල් පුර පසලොස්සක පොය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේදා චර්ථභික්කවේ චාරිකං හජන හිතායි බෞජන සුකාය මේ විදිහිට දේශනා කලේ මෙන්න මේ ල් පුොර පසලොස්ක පොය දවසේ. ගේ තමයි බුදුරජාණන් වහන්සේ උරුවල් දනවූ බලා වැඩම කළේ මෙන්න මේ ඉල් පුර පසුලොස්සක පොය දවසක ඒවගේම තමයි පිනතුන වස්තුම් මාසයක් නිමා වෙලා කටිනයක් කරලා කටිනයක් වූජා කරන්නට පුළුවන් කටිනවස්ත්‍රයා කතුරන්නට පුළුවන් අවසානම පොය දවස හැටියටත් මේ අවුරුද්ධ තියන්නේ ඉල් පුර පසුොක මේ පොයෙන් පසුව නැවත තව අවුරුද්ධ වස්තුමාසෙලමෙනකං ඉන්නට ඕනි ඒවිතරක්නෙම අපේ බුද වාසනයේ මමිනි පහනක් වගේ වැඩහිටපුූ සැර උත් මහරහතන් වහන්සේ උන්වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වනෙත් ඉල්පුර පසලොස් පොය දවසේ. මේ මගේ බුද්ධ ශාසනය තුළ මහා ශේෂ්ට් විශේෂ සිදුවීීම රාශ්ියයක් සිද්ධ වුණු පොයයක් හැටියට බෞද්ධයන්න දිහට මේ ඉල්පුර පසලොස්ක පොෝය වැදගත්කම දැනගන්නට ඕනේ. ඉතිං සීලයකින් සන්නත්්ද වෙලා සිත, භාවනාවකින් පිරිසදු කරන්නට කල්්‍යයානමිත්‍ර සේවනය යුක්තව සද්ධර්මශ්‍රවනය කරන්නට මේ ඉල්පුර පසලොස්සක පොහොයදිනය ෞද්‍යයන් වශයෙන් ඔබ හැමෝම යොදාගන්නවනන් සුදු සුහි කියන කාරණාව කල්්‍යයානමිත්‍රව සීපත් කරනවා. ඔබ සිියල් දෙනාටම තෙරුවන් සරණයි.